ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් යෝ බාලෝ මඤ්ඤති බාලං පණ්ඩිතෝ චාපි තේනසෝ බාලෝ ච පණ්ඩිතමානි සවේ බාලෝ ති උච්චති ති සද්ධාවන්ත පිනතුනි අද ආසිරි මහත්මයාත් නෝනා මහත්මිය මෑණියන් ඇතුළු මේ කල්යාණ මිත්‍රයින් හිතවතුන් බොහෝ දෙනා රාශි කරගෙන අද තමන්ගේ නිවසේ හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙමින් ධර්ම දානමය මහ පිංකමක් සිදු කරන්නට සියලුම කටයුතු සම්පාදනය කරගෙන තියෙනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙනවා දරුවන් දෙදෙනාට ආශිර්වාද කරන්නටත් දෙපාර්ශ්වයේම මව්පියන්ට ආශිර්වාද කරන්නට මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට වගේම අද මේ සහ සම්බන්ධ වෙන සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට කියන මේ කරුණු මුල් කොටගෙන අද මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ ධම්මපදයේ සඳහන් වෙන ගාථා ධර්මයක්. මේ ගාථාව මාතෘකා කරමින් අපි අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ වැරදීම් සහ අද්දැකීම් පිළිබඳව. අපේ ජීවිතවල නොයෙකුත් අඩුපාඩු දුබලකම් වැරදීම් පවතින්නට පුළුවන්. ඒ හැම වැරදීමක්ම අපට අවශ්‍ය නම් අද්දැකීමක් කරගෙන ඉදිරියට වැඩෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ හැම වැරදීමක්ම ඕනනම් පසුතැවීමකට හේතුවක් කරගෙන ජීවිතය අධෛර්යමත් කරගෙන අඩාල කරගෙන විනාශය කරා ඕනනම් යන්නටත් පුළුවන්. මේ දෙකෙන් කොයි පැත්තටද අපි යොමු වෙන්නේ කියන එක තීරණය වෙන්නේ අපි ප්‍රඥාවෙන් ඒ දිහා බලන ස්වභාවයත් එක්ක. එහෙම ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලන කෙනෙකුට ධර්මානුකූලව ජීවිතය දිහා බලන කෙනෙකුට ජීවිතයේ සිදුවෙන සෑම වැරදීමක්ම අත්දැකීමක් හැටියට ජයග්‍රහණයන් සඳහා තවත් එක අවකාශයක් කරගන්නට පුළුවන්කම තියෙනවා. වැරදීම් කියලා කියන්නේ එකක්, වැරදි කිරීම කියලා කියන්නේ තවත් එකක්. වැරදි කිරීමයි කියලා කිව්වහම අපි වැරද්ද බව දන්නෝ දැන දැනත් සමහර විට විවිධ හේතුන් නිසා, ද්වේෂය නිසා, ඊර්ෂ්‍යාව නිසා, මාන්නය නිසා, කුහකකම නිසා, ඒ වගේම තමන් හුවා දක්වමින් අනුන් හෙලා දැකීමේ අදහස නිසා
ආත්මార్థකාමී පටු සංකල්පනාවන් නිසා මෝඩකම නිසා ඇතම් කෙනෙක් දන දනත් වැරදි කරන්නට අපරාධ කරන්නට පුළුවන්. එතකොට මේ පිළිබඳව මම හිතන්නේ පසුගිය වතාවේ අපි පැමිණි අවස්ථාවේ දීර්ඝ දේශනාවක් අපි සිද්ධ කළා. තමන්ගේ වරද කොහොමද, තමන් අතින් සිදුවෙන වැරදි, කරන වැරදි අපි තේරුම් අරගෙන කොහොමද ඒවට සමාවක් අරගෙන සැකසේ. ඒතර අද මේ ධර්ම දේශනාව තුළින් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ වැරදි කිරීම සම්බන්ධව නෙමෙයි, අපට සමහර වෙලාවට නොදැනුවත්කම නිසාම වැරදි අපි අතින් සිද්ධ වෙනවා. ඒක අර දඩබ්බරකමක් හැටියටවත්, එහෙම නැත්නම් හිතුවක්කාරකමක් හැටියටවත්, එහෙම නැත්නම් ද්වේෂය නිසාවත්, මාන්නය නිසාවත් හිතාමතා කරනවා නොවෙන්නට පුළුවන්. තමන්ගේ නොදැනුවත් බව නිසා, අත්දැකීම් නැතිකම නිසා තමන් අතින් බොහෝ අඩුපාඩු සිද්ධ වෙනවා. එතකොට මේ ස්වභාවය ඕනම පුද්ගලයෙක් තුල සිදුවිය හැකි, පැවතිය හැකි ස්වභාවයක්. එතකොට ඒ බඳු ස්වභාවයක් මතුණයි කියලා කෙනෙකුට ඒ තුලින් කලබලයක්, ගැටුමක් ඇති කරගන්නේ නැතිව, පසුතැවීමක් ඇති කරගන්නේ නැතිව ටිකක් බුද්ධිමත්ත්වයේ දිහා බලන්නට පුළුවන් නම් ඒ බඳු පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නට, තමන්ගේ පරමාර්ථයන් ජයගන්නට ඒකම අවකාශයක් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සම්බුද්ධ ශාසනයෙහි බොහෝ කොටම බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ වරද දැකලා ඒ වරද තුලින් නැගී සිටමින් අපට ජීවිතේ ජයගන්නට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ ස්වභාවය හඳුන්වනවා ආයති සංවරයෙහි පිහිටනවා. ආයති සංවරය කියලා කියන්නේ සිද්ධ වෙච්ච වරද්ද තේරුම් ගන්නෝ, වරද වරද හැටියට දකිනෝ, දැකලා කොහොමද ඒ වරද්ද සිද්ධ වුනේ කියලා හේතු කාරණා සොයලා බලලා එතනින් නිදහස් වෙන්නට මොකද්ද කළ යුත්තේ කියලා කල්පනා කරලා ඒ වැඩපිළිවෙල අනුගමනය කරනවා. ඒතර අන්න ඒ විදිහේ බුද්ධිමත් බවක් තියෙන කෙනෙකුට තමයි මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනෙකුට මේ ධහමේ තරම් ඵලදායක වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. ප්‍රඥාව තියෙන අයටයි මේ ධහම, එහෙම නැති අයට මේ ධහමෙන් එච්චර තේරුමක් නැහැ. ඒ වගේම ආරද්ධ විරියස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්, උත්සාහයෙන් වීරයෙන් ක්‍රියාත්මක වෙන අයටයි මේ ධහම, එහෙම නැති අයට මේ ධහමෙන් එතරම් ප්‍රයෝජනයක් නැහැ කුසීත පුද්ගලයාට. ඒ වගේම සිහි කල්පනාවෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයාටයි මේ ධහම, එහෙම නැත්නම් සිහියෙන් තොරව කටයුතු කරන පුද්ගලයාට නෙවෙයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කරුණු දක්වනවා අපට අපි අතින් සිද්ධ වෙන දුබලකම් අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට යන්නට. එතකොට මේ සම්පූර්ණ ධර්ම මාර්ගය කියලා කියන්නෙම පින්නතුනි ඒ ආකාරයට මගනු මග තේරුම් අරගෙන අඩුපාඩු සිද්ධ වෙන ස්වභාවයේ තේරුම් අරගෙන ඒ නැගී සිටිනට කටයුතු කිරීම. දැන් චතුරාර්ය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම ඒ විදිහට වැරදි, අඩුපාඩු, දුර්වලකම්, දුක්ඛම් කටළු හටගන්න රටාව තේරුම් අරගෙන ඒවයින් නිදහස් වෙන්න ක්‍රියාත්මක විය. චතුරාර්ය සත්‍ය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගැටලු, එහෙම නැත්නම් දුක හටගන්නේ කොහොමද? ඒ ගැටලු නිර්මාණය වෙන හේතු මොනවද? එතකොට ඒව කොහොමද වෙනස් කරන්නේ අපි? ඒ සඳහා අපි මොකද්ද කරන්න ඕන? එතකොට මෙන්න මේ කරුණු හතර, මේ පියවර හතර අපට පුහුණු කරනකොට අපි ළඟ තියෙන ගොඩාක් දුබලකම් අපට වෙනදට වඩා විනිවිද දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒවයින් නැගී සිටීමේ යම්කිසි ආත්ම විශ්වාසයක් සහ පරිණත බවක් අපි තුල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය දහමේ ප්‍රධාන කාරණයක්, මූලික සිද්ධාන්තයක් හැටියට දැක්වෙන්නේ ඒ නිසා. දැන් අපි දහම අසනකොට අපි දැන් දවල්ෙත් කතා බහ කළේ එකයි,
බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කළ සියලුම දහම් කරුණු අපට එක ජීවිතයක් තුළ අහලා ඉගෙනගෙන දැනගෙන නිමක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දහම අහන්න අහන්න දහම් මගට යොමු වෙන්න මහා සාගරයකට වැටුණා වගේ ඉමක් කොනක් නැති ගතියක් කෙනෙකුට හැඟෙන්නට පුළුවන්. හැබැයි අපට මේ සියල්ල තුලේ සමස්තය තුල ඕනනම් මූලික සාරය මූලික සිද්ධාන්ත ටික හරියට තේරුම් ගත්තොත් ඊටාම පැහැදිලිව සහනදායව මේ ධම්මග තුල යන්නටත් පුළුවන්. මූලික සිද්ධාන්ත කියලා කියන්නේ බුදුදහමේ මූලික න්‍යායන් තුනක් පවතිනෝ පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. පටිච්ච සමුප්පාදය කියලා කියන එක අපි හේතුඵලය කියලා කෙටියෙන් හඳුනා ගන්න. පටිච්ච කියලා කියන්නේ නිසා. සමුත්පාද කියලා කියන්නේ හටගන්න. යමක් නිසා හටගන්නවා නම් ඒක තමයි පටිච්ච සම්පාද. හේතුඵල කියලා කෙටියෙන් හඳුන්වන්නේ ඒකමයි. මේ ලෝකේ හොඳ නරක, සැප දුක, ඇත්ත නැත්ත මේ හැම දෙයක්ම අහේතුකව සිද්ධ වෙන්නේ, හේතුවක් ඇතුවමයි සිද්ධ වෙන්නේ. මේ කාරණය බුදුරජාණන් වහන්සේ විවිධ උපමා උදාහරණ වලින් එක් එක් තැනට ගැලපෙන හැටියට පැහැදිලි කරා. ඒ මූලිකම සිද්ධාන්තය. ඊළඟට ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් වහා නැසෙනව, දුක උපදවනව, අපේ කැමැත්තට අනුව පවත්වන්නට බෑ. ඒ ලක්ෂණ තුන ත්‍රිලක්ෂණයයි කියලා හඳුන්වනවා. වහා නැසෙන බව අපි අනිත්‍යයි කියලා දකිනවා, දුක් ඇති කරන ස්වභාවය දුක්ඛයයි කියලා දකිනවා, අපේ කැමැත්තට අනුව පවත්වන්නට බෑ. ඒ වගේම එහි අවිඤ්ඤාසීව පවතින යම්කිසි බලයක් ජීවමය ගුණයක් ඇත්තෙත් නැහැ. ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතුරු වෙන මොකුත් නැහැ. මේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැයි කියන බව සහ අපේ ඕනකමට පවතින්නේ. එහෙනම් කාගේ ඕනකමටද මේ ධර්මයන් පවතින්නේ? අදාළ හේතුෙහි ප්‍රමාණය මත. ඒ හේතුව මතයි නඩත්තු වෙන්නේ. හේතු තියනනම් ඒ විදිහට සිද්ධ වෙනවා. හේතු නැත්තම් එහෙම එකක් නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් තේරුමක් නැහැ. අදාළ හේතුව තේරුම් අරගෙන වෙනස් කරගන්න, මතු කරගන්න, දියුණු කරගන්න, නඩත්තු කරගන්න පුළුවන් නම් ඒ ඵලය ලැබෙනවා. එහෙම නැත්නම් එහෙම එකක් නැහැ. එතකොට මේ ලක්ෂණ තුන තේරුම් ගන්න ප්‍රමාණයට අපිට ජීවිතේ පහසු වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ, තුන්වෙනි සිද්ධාන්තය තමයි චතුරාර්ය සත්‍ය. මේ විදිහට අපි ලෝකයේ දකිනකොට යමක් ගැටලු සහිතයි කියලා අපට තේරෙනවා නම්, අර්බුදකාරී කියලා දැනෙනවා නම්, පීඩාකාරී කියලා දැනෙනවා නම්, වෙනස් විය යුතුයි කියලා අපට හිතෙනවා නම්, ඒ බඳු තන කොහොමද වෙනස් කරගන්නේ? ඒ ගැටලුව මොකද්ද? ඒකට හේතුව මොකද්ද? එතනින් කොහොමද නිදහස් වෙන්නේ? සදා කුමක්ද කළ යුත්තේ? දැන් මේ ටික හඳුනාගෙන ගැඹුරට යන්න යන්න තමයි අපි නොදන්නා දේ පිළිබඳව දැනුම අපට ඇති වෙන්නේ. ඒ දැනුම වර්ධනය වෙන ක්‍රමය මේ විදිහට නැවත නැවත සොයා විමසා බැලීම. අර අයින්ස්ටයින් එක තැනකදී සඳහන් කරනවා, කෙනෙකුට ඒ මොහොතේ තියෙන ප්‍රඥාවෙන් ඔහුට උද්ගත වෙන ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ මොහොතේ තියෙන ප්‍රඥාවෙන් ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. ඒකේ ගැඹුරු කතාවක් ධර්මානුකූලව බලනකොට අපට පේනවා, ඒ මොහොතේ ප්‍රඥාව තියෙනවා නම් ඒතනත්තාට ඒ කාරණේ කොහොමවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කියන්නේම ඒ සම්බන්ධව ප්‍රඥාව නැති නිසා. වෙනත් කාරණයක් සම්බන්ධව ප්‍රඥාව හුට තියෙන්න පුළුවන්. වෙනත් කරුණු පිළිබඳව විචක්ෂණ වෙන්නට පුළුවන්. ඒ ක්ෂේත්‍රයේම වෙනත් පැතිකඩ පිළිබඳව ඔහුගේ දැනුම ප්‍රඥාව පූර්ණ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි යමක් ගැටලුවක් කියලා කියනවා නම් එතන ඔහුට ප්‍රඥාව නැති නිසායි ඒක අර්බුදයක් වෙලා තියෙන්නේ. ඒක ගැටලුවක් වෙලා තියෙන්නේ. දැන් සමහර කෙනෙක් අපෙන් ප්‍රශ්න අහනකොට කියනවා, හැමතුනේ මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මට තේරෙන්නේ නැති නිසායි අහන්නේ. ඒ නිසා මේ දොස් කියන්න නම් එපා, මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ බොහෝ අවස්ථාවල අපි කියා දෙන්නේ එහෙම අපි හිතන්න ඕනේ. ප්‍රශ්නයක් කියන්නෙම මෝඩකමක් තමයි. ප්‍රශ්නයක් කියන්නෙම නොදන්නා බව. එතකොට දන්නවනම් එහෙම එකක් හොඳට ප්‍රඥාව විනිවිද ගිහිල්ලා තියෙනවා නම් ඒක එතනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රශ්නයක් ඇහිමේදී මේක වරදීද මොකක් වෙයිද එහෙම අපි තැතිගන්නට ඕනේ නැහැ. එහෙම බියපත් වෙන්නට ඕනේ නැහැ. අපට යම් කිසි දෙයක් ගැටලුවක් අර්බුදයක් හැටියට දැනෙන්නෙම ඒ පිළිබඳව අවශ්‍ය තරම් නුවණ නැති නිසා. මේක අපට පිළිගන්නට පුළුවන් වෙන්න ඕන.
ඒක පිළිගන්න බැරි වුණොත් ඒ තැනත්තා කවදාවත් තමන්ගේ දුර්වලතෙන් සකස් කරගන්නේ නැහැ. දැන් මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ බාලෝ මඤ්ඤති බාලයන් පණ්ඩිතෝ චාපි තේනසෝ. යම් කෙනෙක් තමන්ගේ දුර්වලකම නොදැනුවත් බව තේරුම් ගන්නවා නම් ඒ නොදැනෙනවා කියන බව තේරුම් ගැනීමෙන්ම ඔහුට ප්‍රඥාව පහළ වෙනවා. ඒ කියන්නේ දුබලකම දැකීමම ප්‍රඥාව. ඒක දකින්නට බැරි වුණොත් ඒ දුර්වලකම් වලින් නිදහස් වෙන්නේ නැහැ. ඉදිරියට වැඩෙන්නේ නැහැ. ඒ නිසා දුර්වලකම දකින්නට පුළුවන් කියලා කියන්නේ ඔහු ඒ පිළිබඳව විචක්ෂණයි. ඔහු ඒ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවා. ඔහුගේ ඥානය ඒ පිළිබඳව විහිදිලා තියෙනවා. ඒ නිසා දුබලකම දැකීම කියලා කියන්නේම ප්‍රඥාව අවදි වෙන මූලික සිද්ධාන්තය. එතකොට එතනින් එහාට තමයි ඒ දුර්වලකම කොහොමද අපි සකස් කරගන්නේ? එතනින් කොහොමද අපි නැගී සිටින්නේ? මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික අපි ඉදිරියට සංවර්ධනය වෙන්නේ. එතකොට දැන් මේ මොහොතේ පවතින ප්‍රඥාවෙන් මේ මොහොතේ ප්‍රශ්නේ විසඳන්න බැහැ කියන එකේ තේරුම අපට ඒ කාරණේ සම්බන්ධව ප්‍රඥාව තිබුණා නම් ඒක තවදුරටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනත් කරුණු සම්බන්ධව බොහෝ කොට ප්‍රඥාව තියෙන්නට පුළුවන්. ඒ තියෙන ප්‍රඥාව නිසා මේ කාරණේත් මට පුළුවන් කියලා අපි පණ්ඩිතමානීව හිතනවා නම් ඒකෙන් මේ තැනත්තා අනුවණෙක් වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති. එතකොට තමන්ට නොදැන්න දෙයක්, නොපෙනෙන දෙයක්, නොයැටහෙන දෙයක් දැනෙනවා, පෙනෙනවා කියලා මෙච්චර දන්න මම මේක නොදන්නවා කියලා කිව්වොත් හොඳ නැහැ. එතකොට ඔය ශේත්‍රයේ පිළිබඳව, ඔය කාරණේ පිළිබඳව අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙනවා, මෙච්චර කාලයක් අභ්‍යාස කරලා තියෙනවා. ඒ නිසා නොදන්නා දේ පවා දන්නා හැටියට තමන් වහලා හිතනවා නම් එතනදී එතනත්තා හැබෑව දකින්නේ නැහැ, අත්දැකීමක් ලබන්නේ නැහැ. ඒ තුලින් එතනත්තාගේ ජීවිතේ ටිකෙන් ටික පරිහානියට, මුලාවට, අගාධයට, අඳුරට තමයි යන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙන්නට ඕනේ දුබලකම් සිද්ධ වෙනකොට පසුතැවීමෙන් තොරව, ගැටීමෙන් තොරව මොකද්ද සිද්ධ වෙච්ච දුර්වලකම? ඇයිද එහෙම උනේ? තොර නැගී සිටින්නට ප්‍රඥාව අවදි කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියලා කිව්වන් පස්සේ නිවන් දැකීම සඳහා පමණක් නෙමෙයි, ඉන් මෙපිට ඕනම ගැටලුවක් විසඳනවා නම්, निराකරණය කරනවා නම් කරන්න තියෙන එකම ක්‍රමයයි. වෙනත් වෙනත් ක්‍රමවලින් අපට ප්‍රශ්න වහන්න පුළුවන්. හැබැයි විසඳන්න බෑ. විසඳනවා නම් තියෙන එක ක්‍රමයයි, ඒව චතුරාර්ය සත්‍යෙහි දක්වන ක්‍රමය. ගැටලුව මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ, එහි හේතු හඳුනා ගන්න ඕනේ, ඒක වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම මේ සඳහා ටිකෙන් ටික ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් අපට ඇත්තටම විශේෂයෙන් අද මේ මාතෘකාව අපි ධර්මදේශනාව සඳහා යොදාගත්තෙත් අද දවල් කාලේ ආසරි මහත්මයා තමයි අපි දානය සඳහා වැඩමවාගෙන ආවෙත්. ඉතින් යනින ගමනොත් අපි ධර්ම කාරණා බොහොමයක් කතා බහ කළා. ඉතින් ආශ්‍රිත මහත්මයාගේ ජීවිතයේ තියෙන අත්දැකීම් කිහිපයක් එතනදි සිහිපත් කළා. අපට යම්කිසි ගැටලුවක් හැටියටම නඩත්තු කරගෙන යන්නටත් පුළුවන්. ඒක තේරුම් අරගෙන ඒ සඳහා ක්‍රමෝපායන් අපට යොදන්න පුළුවන් නම් ඒ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් වීම තුළ අපට අපි තුලම ලොකු දියුණුවක් දකින්න පුළුවන්. දැන් ගිය අවුරුද්දේ මම දේවල් ගැන හිතුවේ පැතුවේ කොහමද? මේ අවුරුද්දේ මම දේවල් ගැන හිතන්නේ පතන්නේ කොහමද? ඊට වඩා පරිණත මට්ටමින් දේවල් ගැන හිතනවද? ඊට වඩා ලාමක මට්ටමින් හිතනවද? ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වෙනකොට මගේ යම්කිසි දියුණුවක් ඇති වෙලා තියෙනවද? පරිහානියක් ඇති වෙලා තියෙනවද? එතකොට මෙහෙම අපිටම අපි ගැන ප්‍රත්‍යක්ෂාවක යෙදෙන්න පුළුවන්. ආවර්ජනාවක යෙදෙන්න පුළුවන්. එතකොට මේ වසරක් තුල කටයුතු කිරීම හරහා මට යම්කිසි ප්‍රතිලාභ ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් හානියක් සිද්ධ වෙලා තියෙනවා. මේ සෑම දෙයක්ම අපට හේතු යුක්තියතු ගණනය කරන්නට පුළුවන්. ඒතර එහෙම තමයි කෙනෙකුට ධර්මානුකූලව තමන්ගේ ජීවිතයක් දිහා ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා යම්කිසි සතුටක්, තෘප්තියක්, විශ්වාසයක් ගොඩනගා ගන්නට සුදුසු වෙන්නේ. එතකොට ඒ විශ්වාසය තමන්ට තමන්ගේ ජීවිතය ගැන ගොඩනගෙනකොට තමයි අපිට මේ ධර්ම පිළිබඳව ලොකු රසයක්,
ලොකු හැඟීමක් අපට ජනිත වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් හැමදාම අපි බණ අහනවා, හැමදාම පින්කම් කරනවා, අතන කියන බණටත් යනවා, ඒකත් අහනවා, මෙතන කියන බණටත් යනවා, ඒකත් අහනවා, හාමුදුරුවොත් වැඩමවනවා, ඒ හැම දෙයකම යෙදෙනවා. නමුත් අපට ඒවැ විශේෂත්වයක් දැනෙන්නේ නැතිනම්, පෙනෙන්නේ නැත්තම් ඒක තවත් එක ඇබ්බැහියක් බවට විතරයි පත් වෙන්නේ. එතකොට හොඳ ඇබ්බැහියක් අපට පවත්වාගෙන යන්නට පුළුවන්. දැන් ලෝකේ ඇබ්බැහි කියන ඒවා නරක පැත්තටත් තියෙනවා, හොඳ පැත්තටත් තියෙනවා. මත්පැන් බොන්න පුරුදු වෙනවා නම් ඒක හොඳ ඇබ්බැහියක් නෙමෙයි. දන් දෙන්න පුරුදු වෙනවා නම් ඒක හොඳ ඇබ්බැහිය. හැබැයි ඇබ්බැහි හැටියෙන් දෙකම ඇබ්බැහියක් පමණක් වුණොත් ඒ දන් දීමෙන් 아무තු සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ මානසික වශයෙන්. ඒකෙන් යම්කිසි පින්කමක් සිද්ධ කරගෙන අපි අනුන්ට සංග්‍රහ කරපු නිසා, උපකාර කරපු නිසා යම්කිසි ප්‍රතිඵලයක් සසරේ ලැබෙන්නට පුළුවන්. මත් පැම්බිවහම එකින් කය විනාශ වෙනවා, සිත විනාශ වෙනවා, පැවැත්ම ව්‍යාකූල වෙනවා, දුර්වල වෙනවා, සසර ගමන විනාශ වෙනවා. දන් දුන්නන් පස්සේ පැවැත්ම ශක්තිමත් වෙනවා, ලාභ සත්කාර ලැබෙනවා, කීර්ති ප්‍රශංසා ලැබෙනවා, අන් අයගෙන් අපෝපකාර ලැබෙනවා, සුවසේ පවතින්නට පුළුවන්. එතකොට අර මත් පැම්බීම නැමැති අබ්බැහියෙන් එක හානියක් සිද්ධ වෙනවා, හානිදායක ප්‍රතිඵල ලැබෙනවා. දන් දීම නැමැති අබ්බැහියෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නමුත් යම්කිසි කෙනෙක් ඒ මත් පැම්බීමට අබ්බැහි වෙලා සිටීම, දන් දීම කියන මේ දෙකෙන් කොයික හරි හේතු යුක්ති සහිතව තේරුම් ගන්නවා නම් මොකද්ද මෙතන වෙන්නේ කියන එක. අපි හිතමු තමන් මත් පැනට අබ්බැහි වෙලා හිටියයි කියලා. එතකොට මත් පැනට අබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වටහා ගන්නට උත්සාහ කරනවා නම් ඇයි මට මේ මත් පැම්බීම සඳහා නැවත නැවතත් මනසේ යම්කිසි ඇලීමක් කැමැත්තක් ඇති වෙන්නේ? එතකොට මොකද්ද මේකෙන් ලබන ආස්වාදය? මොකද්ද මේකෙන් ලබන වින්දනය? මොකද්ද මේකේ තියෙන රහස? ඇයි මේ මනස මේකෙන් ගලව ගන්න බැරි? මේ විදිහට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා එහි හේතු යුක්ත සහිතව අපිට දකින්නට පුළුවන් නම් එහි ගොඩ නැගෙන දේ ඒතනත්තා එතනින්ම ඥානවන්තයෙක් බවට පත් වෙනවා. එතකොට ඥානවන්තයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ මත්පැන් බීම සඳහා මනස පෙළඹෙන ආකාරය හඳුනගත්තට පස්සේ එතනත්තාට ටික ටික ඒක පාලනය කරගන්න පුළුවන්. එතකොට හඳුනාගත්තු සැනින්ම සමහර විට එකවරම සියල්ල නවත්තන්න එතනත්තා දක්ෂ නොවෙන්න පුළුවන්. මොකද ඒකට ඉතින් ලොකු වීරයක්, ලොකු කැපවීමක් තියෙන්නට ඕන. එහෙම දක්ෂ අයත් සමාජයේ ඉන්නවා. කෙලින්ම කාරණේ තේරුම් ගත්ත ගමන් එහෙමම කොළේ කඩලා දැම්මා වගේ එතනින් මේ ඇබ්බැහියෙන් නිදහස් වෙනවා. ඒ සඳහා හොඳ වීරයක් Tamanට තියෙන්නට ඕන. එහෙම තියන අයත් ඉන්නවා. එහෙම නැති කෙනෙකුට උනත් ඒ දුර්වලකම හරියට දැක්කොත් ටික 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 වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර කෙනෙක් ඒක වාසියකට හරව ගන්නවා. මේවා එකපාර වෙනස් කරන්න බෑ, ටික ටික තමයි වෙනස් කරන්නේ. ඒ නිසා පොඩ පොඩ අඩු කරගෙන යන්න ඕන කියලා තේ හැමදාම ජීවිත කාලෙම පොඩ පොඩ අඩු කරනවා විතරයි. ආයෙ ටික කාලෙකින් වැඩි වෙනවා, ආයෙ අඩු කරනවා. ඉතින් එහෙම යනවා නම් ඒතනත්ත ඒ දුර්වලකම දැකලා නෙමෙයි, එතන කරන්නේ අර ලෝකෙට පේන්න, අනිත් අයගෙන් ප්‍රශ්න වලින් මිදෙන්න, අනිත් අයගේ චෝදනා වලින් මිදෙන්න, තමන්ගේ මනස තුලින් නැති වෙනවනේ ආත්ම චෝදනාව. අන්නේ හෘද සාක්ෂියට අනුව තමන්ගේ මනසින් ඇති වෙන චෝදනාවෙන් නිදහස් වෙන්න මොන මොනවා හරි කරනවා. මම දැන් හෙට ඉඳන් මේක අඩු කරනවා, අනිද්දා ඉඳන් අඩු කරනවා, ඊළඟ අවුරුද්දේ ඉඳන් නම් බොන්නේ, මේ අලුත් අවුරුද්දෙන් පස්සේ නොවී ඉන්නවා. කොහොමිතේ කේක જાති හදා ගන්න. එතන තියෙන්නේ අර වංචනික විදිහට තමන්ගේ මනසටින් මනසින් එන චෝදනාවෙන් සහ අන් අයගෙන් එන චෝදනාවෙන් ගැලවෙන්න නිකන් කට්ටි පරිණ ගතියක් එතනදී. ඒතර ඒ පුද්ගලයා එහි හේතු යුක්ති හරියට හඳුනගෙන නැහැ, දැනගෙන නැහැ. දැනගත්තානම් ඒ පුද්ගලයා මත්පැන් බීම ගැන පමණක් නෙමෙයි බොහෝ දේවල් පිළිබඳව විචක්ෂණ වෙනවා. දැන් අපි ඇසුරු කරන ඇතැම්මයි ඉන්නෝ ජීවිත කාලෙම මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉඳලා ඊට පස්සේ ඒක පිළිබඳව යම් ප්‍රමාණයකට කරුණු කාරණා තේරුම් අරගෙන ඒ ඇති කරගත්තු අවබෝධය නිසාම ජීවිතේ හුඟක් දුර්වලකම් මගහරවාගෙන. එතකොට පුද්ගලයෙක්ගේ මනස දේවල් වලට පෙළඹෙන හැටි, ඇබ්බැහි වෙන හැටි මේවා හරියට හඳුනගත්තන් පස්සේ පෞල් ජීවිතයක් ගත කරන්න, දරුවෝ හදන්න, ව්‍යාපාර කරන්න මේ හැම දෙයකටම මේ එකම මූල ධර්මය. ඒකයි මම මුලින්ම සඳහන් කළේ අපිට හේතුඵලය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය. මේක
කරුණු තුන මූලික સિદ્ધාන්ත වශයෙන් හරියට හඳුනාගෙන භාවිතා කරන්න පුළුවන් නම් කොයි දෙයකටත් ඒවා තමයි අපිට භාවිතා කරන්න තියෙන්නේ. ඒවා තුළින් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. දැන් ඔය පහුගිය දවස්වල මාතර පැත්තේ එක තරුණ මහත්මෙක් එතුමා ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරිකේ තරුණෙක් විටින් විට යම් යම් ධර්මකාරණා වගේම ව්‍යාපාරික වශයෙන් ගැටලු ඇති වෙන අවස්ථාවලදීත් අපිට සමහරට කතා කරනවා. ඉතින් කතා කලන් පස්සේ ගැටලුව කියවන් පස්සේ අපි කියනවා ඉතින් ඔතනදී මෙහෙම කරන්න කියලා ධර්මානුකූල උපදෙස් දෙනවා. ඉතින් දවසක් ඒ මහත්මයා අහනවා හාමුදුරුවෝ බිස්නස් මැනේජ්මන්ට් කරලා තියෙද කියලා මම අහනවා. පස්සේ මම කමම නම් බිස්නස් මැනේජ්මන්ට් නම් කරලා නැහැ. ඒක මොකද්ද කියලා වචනේ නම් මම අහලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව මම එහෙම ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ ඒ තරුණයා කියනවා හාමුදුරනේ මගේ ජීවිතේ මම දීර්ඝ කාලයක් බිස්නස් කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් එක්කලා හාමුදුරුවෝ දෙන උපදෙස් හරියටම හරි ගොඩාක් මම ඒවෙන් ප්‍රයෝජන අරන් තියෙනවා. හැබැයි හාමුදුරුවෝ බිස්නස් එකක් කළොත් නම් හොද්දටම දියුණු වෙන්න පුළුවන් කියලා. පස්සේ මං කිව්වා තාම නම් මට එහෙම හිතිලා නැහැ. එතකොට තාම එහෙම අදහසක් මට එලා නැහැ කියලා මං හිතන්නේ කිව්වා. එතකොට දැන් මට මේකෙන් කියන්න ඕන උනේ මේ දහම කියලා කියන්නේ හුදෙක් නිවන් දැකීම සඳහා විතරක් නෙමෙයි. නිවන් දැකීම සඳහාත් අපට ඔය කාරණා තුන තමයි. හේතුව සහ ඵලය වශයෙන් මේවා ගොඩ නැගෙන හැටි. එතකොට ඒවැ ත්‍රිලක්ෂණ ධර්ම ඒවැ ස්වභාවික වශයෙන් මතුවෙන ලක්ෂණ. එතන යමක් වෙනස් කරනවා නම් කොහොමද වෙනස් කරන්නේ? දියුණු කරනවා නම් කොහොමද දියුණු කරන්නේ? තේ මූලික સિદ્ધාන්ත ටික අපි හරියට තේරුම් ගත්තාම ජීවිතයේ ඕනම ප්‍රශ්නයක් විසඳන්න අපිට ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒක බිස්නස්ද, ඒක පෞල් ජීවිතේද, ඒක මහානකමද, ඒක ගොවිතැනද, ඒක මේ ආයතන පරිපාලනයේද, ඒක මානසික පාලනයේද, ඒක කායික නිරෝගී බවද, සමාජ සංවර්ධනයේද, ඕනම දෙයකට අපට මේ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ සහ ඒවා යම් වෙනසක් ඇති කරනවා නම් කොහොමද කරන්න ඕන කියන මේ ටික තමයි හඳුනා ගන්නට තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඔය විදිහෙන් වැඩෙන්නට නම් ඒතනත්තට පුළුවන් වෙන්න ඕන අර දුර්වලකම් ඇති වෙන අවස්ථා තේරුම් ගන්නට. කායික වශයෙන් හරි මානසික වශයෙන් හරි සමාජ සහ සම්බන්ධතා තුළ හරි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හරි කොතන හරි යමක් වැරදුනා නම් ඒ පිළිබඳව තැවි තැවි ඉන්න එක ගැටි ගැටි ඉන්න එක අනුන්ගේ ඇඟට චෝදනාව පටවලා මගේ වැරද්දක් නෑ අරගොල්ලෝ මෙහෙම කරපු නිසා තමයි මෙහෙම වුනේ එහෙම අර්බුද ඇති කරගන්න එක නෙමෙයි ඥානාන්විත බව. එතකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බෞද්ධ ක්‍රමයේ කියලා අපි හඳුනාගන්නේ යමක් වැරදුනා නම් ඒ වැරදිච්ච දේ අපි කොහොමද තේරුම් අරගෙන යහපතට පමුණවාගන්නේ? ඒ වැරදිච්ච දේ ඒ කුණු ටික අපි කොහොමද පොහොරක් කරගන්නේ? දැන් ඊයේ අපි ආපු වෙලාවෙත් ටික වෙලාවක් කතා බහ කළා. එතකොට ඊයේ රාත්‍රියේත් අපි මේ ගැන සාකච්ඡා වුණා. දැන් මේ කාලවකවානුවේ ලංකාවේ හැම හරියට කතා වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි රහාමුදුරු ගිනි තියාගෙන අපවත් වෙච්ච. දැන් ඉතින් මේක හොඳද නැද්ද? ඒක ධර්මානුකූලද? ඒක කුසලයක්ද අකුසලයක්ද? ඒක පාරමිතාවක්ද? ඒක ජීවිත පරිත්‍යාගයක්ද? ඒක දේශපාලන අරමුණක්ද? දැන් නොයෙක් දෙනා නොයෙක් කතන්දර. ඉතින් අපෙනොත් කීප දෙනෙක් විමසුවා හාමුදුරුව මොකක්ද ඒ ගැන කියන්නේ? හාමුදුරුවන්ට මොකක්ද ඒ ගැන හිතන්නේ? මම කිව්වා ඉතින් මම මොනව හරි කිව්වත් ඔක තව එකක් විතරනේ. ඉතින් ওই මති මතාන්තර ගොඩේ තව එකක් විතරයි. ඒ නිසා අපිට දැන් මෙතෙන්දි වැදගත් වෙන්නේ මේක පාරමිතාවක්ද මේක මෝඩකමක්ද කියා තීරණය කරන එක නෙමෙයි. පාරමිතාව හරි මෝඩකම හරි දැන් ඒක සිද්ධ වෙලා ඉවරයිනේ. දැන් ආයේ අපිට ඒක නොවුන කරන්න බෑනේ. ඒ හාමුදුරුව දැන් අපවත් වෙනවා ඉවරයි. දැන් අපි ඊට පස්සේ මේක ජීවිත දානයක් මේක පරමත්ත පාරමිතාවක් කොහොම කියලා මේක මතු කරන්න මතු කරන්න මොකද වෙන්නේ? තව කීප දෙනෙක් හරි ගිනි තියාගෙන මැරෙන්න සිතුවිලි පහල කරගන්න. එතකොට මේ මහා අපරාධයට අපි පාර කපලා තිබ්බා වෙනව අරක වර්ණනා කරන්න වර්ණ. ඉතින් ඒක අපරාධයක්. ඒක හොඳ ආදර්ශයක් නෙමෙයි. ඒකෙන් හොඳක් යහපතක් නෙමෙයි සිද්ධේ. ඒක මෝඩකමක්, ඒක පහත් වැඩක් කියලා නිග්‍රහ කරන්න කරන්න සමස්ත සංඝයාටයි ඒ පහර වදින්නේ. ඒකත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතින් ওই දෙපැත්තටම කරුණු කියන්න ගියන් පස්සේ අන්තිමට තම තමන් විනාශ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒක නෙමෙයි. යමක් සිද්ධ වුණාට පස්සේ ඒ සිදු වෙච්ච දේ වෙනස් කරන්න බැරි නම් වෙනස් කරන්න පුළුවන් තැන් තියෙනවා නම් වෙනස් කරගන්න එක හොඳයි. වෙනස් කරන්න බැරි යමක් තියෙනවා නම් ඒ සිද්ධ වෙච්ච දේ අපි කොහොමද යහපත පිණිස අනාගත අභිවෘද්ධිය පිණිස යොදාගන්නේ?
රජාන් චාහාමුදුරු ඒක හඳුන්වන්නේ කැලිකසල පොහොර කර ගැනීම. එතකොට කැලිකසල අපට නුවණින් පරිහරණය කරනවා නම් ඒක පොහොර කරගන්න පුළුවන්. නුවණ නැත්නම් කැලිකසල කියන එක මිනිස්සුන්ට මහා කරදරයක්. අතන මෙතන දාලා ගඳ ගහනවා, පණුව ගහනවා, විස බීජ පැතිරෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, දාන්න තැනක් නැහැ. මෙහෙම අර්බුද ගොඩ නුවණ තියෙන මිනිස්සයා ඒ ටිකම පොහොර කරගෙන පැලෑටියක් හදාගෙන ගහක් කොළක් හදාගෙන නිරෝගීකමට සහ පරිසර අලංකරණයට ඒකම සහාය කරගන්නවා. මොකද කැලිකසල කියන ඒවත් යමක් වර්ධනය කරන්නට අත්‍යවශ්‍ය සාධකයක් නිසා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වරද කියන එක හිතාමතා වැරදි කරන එක සුදුසු නෑ. හැබැයි වරදිනවා කියන එක, වරදිනවා කියන තැන පසුතැවෙන්නට හෝ ගැටෙන්නට කාරණයක් නෙමෙයි, පසුබට වෙන්නට කාරණයක් නෙමෙයි, හරියට ආපහු හැරලා බලන්නට පුළුවන් නම් එතනම තමයි ප්‍රඥාව අවදි වෙන කාරණේ. එතනම තමයි නැගී සිටින්නට අපට උදව් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව උපදින්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ නොදැනුවත් බව, මුලාව. ඒතර මුලාව තියෙන නිසායි එතන ප්‍රඥාව පහළ වෙන්න පුළුවන් වෙන්නේ. ආලෝකයක් කියන එකක් අපට මතු කරන්නට අවශ්‍ය වෙන්නේ, මතු කරන්නේ ආලෝකය කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අඳුරට සාපේක්ෂ. එතකොට අඳුර කියලා එකක් මේ ලෝකේ නැත්නම් ආලෝකයයි කියලා එකක් කොහොමවත් අපට ගණනය කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රඥාවයි කියලා දෙයක් අපට හඟින්නට, මතු කරන්නට සිද්ධ වෙන්නෙම අර නොපෙනෙන බව නිසා, නොදැනෙන බව නිසා. ඒ නොදැනෙන බව ඛණ්ඩණය කරන්නටයි ප්‍රඥාවේ අවශ්‍යතාවය මතුවේ. ඒතර ප්‍රඥාව කියලා එකක් අවශ්‍යයි කියලා අපට දැනෙන්නේ අපට වැරදුනාට පස්සේ, මුලා වුණාට පස්සේ. යමක් නිවැරදිව කරන්න ඕන කියලා අපට හිතෙන්නේ දැනෙන්නේ වැරදුනාට පස්සේ. එහෙම වැරදීම්, එහෙම මුලාවීම් යම් කෙනෙක් තුළ සිද්ධ වෙන්නේ නැතිනම් ඒ පුද්ගලයා ඉන් ඔබට වැඩෙන්නේ නැහැ. ඒ තියෙන තත්වය තුළ එහෙමම යනවා. ඉන් ඉදිරියක් නැහැ. ඉදිරි සංවර්ධනයක් නැහැ. දැන් අපිට මේ ධම්මග තුල වැඩෙන්න බැරි වෙන්නට එක හේතුවක් තමයි, එකම තැන පල් වෙන්නට එක හේතුවක් තමයි අපට හැම දෙයක්ම වරදින්නේ නැතුව කරන්න ඕන වෙනවා. භාවනා කළත් අපට ඕන වෙනවා වරදින්නේ නැතුව කරන්න. එතකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපට කිසිම වැරද්දක් නැතුව මේක පවත්වන්නට ඕන වෙනවා. එහෙම වුණයින් පස්සේ ඉතින් වැරද්දක් නැතුව පවත්වන්න ඕනනම් කරන්න ඇති වරදින්නේ කොහොමද කියලා හොයන එකයි. නමුත් එහෙම නෙවෙයි අපි කටයුතු කරන්නේ. අනිත් අයගෙන් අහලා බලනවා වරදින්නේ කොහොමද, වරදින්නේ නැතුව කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ තැනත්තා කියන්නේ තමන්ගේ අත්දැකීමනේ. ඒ අත්දැකීම අහගෙන හඳුනාගෙන අපි ප්‍රගුණ කරන්න ගියාට පස්සේ එතන මහා පටලැවිල්ලක් ඇති වෙනවා. මොකද ඒක අපේ අත්දැකීම නොවන නිසා, අපේ අවබෝධය නොවන නිසා. දැන් අද මේ භාවනා කිරීම සම්බන්ධව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ ගොඩාක් ඔය වගේ ව්‍යාකූල තත්ත්වයන් පවතින මේ හේතුව නිසා. වරදින්න තුව කරන්නත් ඕන. හැබැයි වරදින්න තුව කරන්න සුදුසු ක්‍රමය නෙමෙයි භාවිතා කරන්න, සුදුසු ප්‍රතිපත්තිය නෙමෙයි භාවිතා කරන්න. වරදින් නැති වෙන්න බුදුහාමුදුරුව අපට අනුමත කරන ප්‍රතිපත්තිය තමයි වැරද්ද මොකද්ද, ඒක සිද්ධ වෙන්නේ කොහොමද, ඒකට අදාළ හේතු, ඊට පස්සේ ටික වෙනස් කරන්නේ කොහොමද, මං ඉන්න තැන ඉඳලා මට කොහොමද මේ වෙනස කරන්න පුළුවන්, මේ ටික හරියට හඳුනාගෙන ඉදිරියට යන එකයි. නමුත් ඒ ක්‍රමය භාවිතා කරනවා වෙනුවට අපි භාවිතා කරන්නේ තව කෙනෙක්ගෙන් අහගෙන ඒ වැරදි වළක්වාගෙන ක්‍රියාත්මක. ඉතින් එහෙම කරලා කවදාවත් අපට චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ. චතුරාර්ය සත්‍ය කියලා කියන එක මේ අහලා දැනගෙන විතරක් නිවන් දකින්න පුළුවන් ධමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන අවශේෂ රහතන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා මේක දිවා රාත්‍රී දේශනා කළා, දිවා රාත්‍රී පැහැදිලි කළා. ඒක අහන අහන හැම මොහොතකම අපට ලබන්නට පුළුවන් වෙන්නේ සුතමේ ඥානයක් විතරයි. ඊට පස්සේ ඒ ගැන හිතන්න හිතන්න කල්පනා කරන්න කරන්න අපට ගොඩනගන්න පුළුවන් වෙන්නේ චින්තාමේ ඥානයක් පමණයි. එතකොට සුතමේ ඥාන, චින්තාමේ ඥාන දෙකම භාවිතා කරමින් අපි මේක පුහුණු කරන්න ඕන. චතුරාර්ය සත්‍ය පුහුණු කරනවා කියන්නේ මොකද්ද? ගැටලු මතුවෙන තැන්වලදී ඒවා විසඳන්නට අපි මේ සිද්ධාන්තය භාවිතා කරන්නේ. එතකොට එහෙම භාවිතා කරනකොට අපට කාලයක් යද්දී දැනෙන්න ගන්නවා මේක සාර්ථක ක්‍රමයක්, මේක කළ හැකි ක්‍රමයක්. අන්නේ ආත්ම විශ්වාසයත් එක්කලයි අපි ටිකෙන් ටික ඉදිරියට සංවර්ධනය වෙන්න වැඩෙන්නේ.
ඒ නිසා වැරදීම් කියන ඒවා අපේ ජීවිතේ බියපත් වෙන්නට ඕන කාරණයක් නෙමෙයි. දැන දැන වැරදි කරන්න මාන්නේ නිසා, ඊර්ෂ්‍යාව නිසා, ද්වේෂය නිසා එහෙම අපි වැරදි කරනවා නම් ඒ ගැනයි ඇත්තටම අපි බිය වෙන්න නැති. නමුත් ඒ ගැනත් බය වෙලා තේරුමක් නැහැ. ඒකත් ඉතින් තේරුම් අරගෙන නැගී සිටින්නටයි ඕන. සත් දැනගෙන හරි නොදැනගෙන හරි අපි අතින් වැරද්දක් සිද්ධ වෙනවා නම් ඇයිද වැරද්ද සිද්ධ වුනේ කියන කාරණා සොයන්නට පුළුවන් නම් එතනින් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. අර මීට පෙරත් අපේ ධර්මදේශනාවකදී පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ගන්නව නිවන් දකින්නට භවනා කරන්න. අරහත්ත්වයට දක්වාම උන්වහන්සේලා භවනා ක්‍රමයේ ඉගෙන ගන්න. ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි සුදුසු තැනක් හොයාගෙන ගිහිල්ලා අපි භවනා කරන්න. දැන් ඊට පස්සේ උන්වහන්සේලා කණ්ඩායම සුදුසු තැනක් හොයාගෙන යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක තැනක් හම්බ වෙනවා. එතන තැන නම් හොඳයි. හැබැයි පින්දපාත දානේ එච්චර හොඳට හම්බ වෙන්නේ නැහැ. ඉතින් දානේ හරියට හම්බ වෙන්නේ නැතුව භාවනා කරන්න බෑනේ. ඒ නිසා උන්වහන්සේලා තව තැනකට යනවා. ඊට පස්සේ එතනට ගිහිල්ලා බලනකොට දානේ හොඳට හම්බ වෙනවා. හැබැයි ඉන්න තැන එච්චර හරි නැහැ. ඉතින් එහෙම භාවනා කරන්නත් බෑනේ. මෙහෙම උන්වහන්සේලා තැනින් තැන හොයාගෙන යනවා. අවුරුදු ගාණක් ගිහිල්ලා සුදුසු තැනක් හම්බ වෙන්නේ නැහැ. අන්තිමට අර කියා දීපු භාවනා කර්මස්ථාන අමතකයි. ඊට පස්සේ ආපහු එනවා බුදුහාමුදුරු ළඟට. ඇවිල්ලා ස්වාමීනි ආපහු අපට කර්මස්ථානේ කියා දෙන්න බුදුහාමුදුරු ආපහු කියලා දෙනවා. ආයෙ ප්‍රශ්න කරන්නේ මොකුත් නැහැ. ආයෙත් ගිහිල්ලා අර වැඩේමයි කරන්නේ සුදුසු තැන් හොයනවා. ආයෙත් වසර ගාණක් ගියාට පස්සේ නැවතත් අමතකයි. ආයෙ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහගන්නවා. තුන්වෙනි පාරටත් ගිහිල්ලා ඒ වැඩේම කරනවා. අන්තිමට තුන්වෙනි පාර එහෙම ඇවිදගෙන හොයාගෙන වසර 40ක් ගත වෙලා දැන් පළවෙනි වතාව කර්මස්ථාන ගත්ත තැන ඉඳලා අවුරුදු 40ක් ගත වෙනවා. දැන් ඉතින් වයස්ගත වෙලා දුබල වෙලා උන්වහන්සේලා ඊළඟට තුන්වෙනි වතාව බුදුහාමුදුර ළඟට එන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා භාවනා කළාද? ස්වාමීනි සුදුසු තැනක් හෙව්වා අපට ඒකට සුදුසු තැනක් හම්බුනේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සුදුසුකම් හෙව්වේ ඇතුළතින්ද පිටතින්ද? ස්වාමීනි අපි පිටත සුදුසුකම් හෙව්වේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා පිටත සුදුසුකම් මතද නිවන් දකින්නේ ඇතුළත සුදුසුකම් මත? ඔන්න එතකොට තමයි උන්වහන්සේලාට වැරදුනේ කොතනද කියලා තේරෙන්නේ. එතකොට අපි මේ භාවනා කරන්න කියලා හිතාගෙන අන්තිමට මොනවද හොයලා තියෙන්නේ? අපේ රුචිකම්. භාවනා කරන සුදුසුකම් තියෙන්න ඕන. හැබැයි සුදුසුකම් තීරණය කරන්නේ කවුද? තමන්. එතකොට අවසානයේ තමන් තීරණය කරද්දී තමන්ගේ රුචිකම් මත තමයි ඒවා තීරණය වෙන්නේ. එතකොට තමන්ගේ හැඟීම් මත තමයි ඒවා දෝලණය වෙන්නේ. දැන් ගමන් බිම යන්න වාහනයක් තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක්. ඉන්න ගෙයක් දොරක් තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක්. කන්න බොන්න කෑම බීම තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක්. අඳින්න ඇඳුම් පැළඳුම් තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක්. එතකොට මේ අවශ්‍යතාවයේ මොන ප්‍රමාණයෙන්ද සම්පාදනය වෙන්නේ කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් මත. එතකොට අපි වෙන් කරගන්න ඕන මේ අවශ්‍යතාවයයි මේ රුචි අරුචිකමයි. මේ දෙක වෙන් කරගන්න බැරි වුණොත් ඒ ටික ඔක්කොම අපි එකතු කරන්නේ අවශ්‍යතාවයට. එහෙම නැති වුණොත් අපි ඒ ටික ඔක්කොම එකතු කරන රුචි අරුචිකම. රුචි අරුචිකම් පැත්තට ඒ ටික ඔක්කොම දැම්මොත් තීරණය කරනවා ඕවා වැඩන්නේ නිකන් අපි තෘෂ්ණාවට වහල් වෙන්න ඕනේ. අපිට වාහනයක් ඕනේ. අපිට කියලා එහෙම විශේෂයෙන් මේවා බදාගෙන ඉන්න ඕනේ. අපිට කියලා ඉඩමක් ගියක් දොරක් තියෙන්න ඕනේ. එතකොට අර ඔක්කොම කප්පාදු කරලා දානෝ ඒ ඔක්කොම තමන්ගේ හැඟීම් ගොඩ පැත්තට දැම්මෙන් පස්සේ ඒ පුද්ගලයා හැබෑව දකින්නේ නැහැ. ඊට පස්සේ ඒ ඔක්කොම අවශ්‍යතාවයේ පැත්තට දැම්මෙන් පස්සේ ආ මේක මෙහෙම තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාවයක් කියලා අර අපේ රුචි අරුචිකමුත් ඔක්කොම අර ගොඩට දාගෙන අපි ඒක දිගින් දිගට පවත්වන අපිට එතන තියෙන දෝෂේ එතනින් එහාට පේන්නේ නැහැ. එතකොට සමබරව දකිනකොට මේ දෙපැත්තම දකින්න ඕන. මේ අවශ්‍යතාවයේ මේ හැඟීම ඒ දෙක වෙන් කරගන්නට අපි දක්ෂ නොවුනොත් එක්කෝ මේ පැත්තට වැටෙනවා එක්කෝ මේ පැත්තට වැටෙනවා. දෙකම සුදුසු නැහැ. දෙකම සුදුසු නැහැ. එතකොට යහපත දකින්නත් ඕන දුර්වලකම දකින්නත් ඕන. ඒ දෙපසම දකින්නට ඕන.
අපේ දැක්ම සමබර වෙන්නේ හැම තිස්සෙම මේ අංශ දෙකම ඒ සම්බන්ධව තියෙන හැම පැත්තක්ම ආවරණය කරමින් දකින්නට පුළුවන්. දැන් අපි දවාලෙත් එන ගමන් කතා වුණා එක වටිනා කාරණය. දැන් සමහර වෙලාවට පුද්ගලයින්ගේ අඩුපාඩු දකිනවා අපි. එතකොට අඩුපාඩු දකින්න පුද්ගලයා සමහරට අඩුපාඩුමයි දකින්නේ. එතකොට අපි කියනවා නේ මේ අනුන්ගේ කුණුගඩවල් හොයන්න නැතුව තමන්ගේ වැඩක් බලා ගන්න, තමන්ගේ මේකක් හොයා ගන්න. එහෙම නැත්නම් ඇයි මිනිස්සුන්ගේ අඩුපාඩුම දකින්නේ, හොඳ පැත්ත දකින්න කියලා අපි සමහර විට කියනවා. එතකොට හොඳ පැත්ත දකින්න පුරුදු වෙච්ච පුද්ගලයා හොඳම විතරයි දකින්නේ, අඩුපාඩු දකින්නේ නැහැ. එතකොට හැම පුද්ගලයෙකුම නේ සුභවාදී පැත්ත විතරයි ගන්නෙ. එතකොට සුභවාදී පැත්ත, හොඳ පැත්ත විතරක් ගන්නකොට මොකද වෙන්නේ? හොඳ විතරයි දකින්නේ. මේ මනුස්සයාගේ දෝෂ අඩුපාඩු කවදාවත් දකින්නේ නැහැ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්, ඉතින් ඒක හොඳයිනේ, තමන් හිතන රක් කරගන්නෙත් නැතුව තමන්ට කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒ තුල සිද්ධ වෙන්නේ යථාර්ථවාදී යථාර්ථ ඥානයක් නෙමෙයි. යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි. කියන්නේ පවතින හැටියට දකිනව නෙමෙයි, එක කොටසයි දකින්නේ ලෝකේ. ජීවිතේ පුද්ගලයේගේ එහෙම නැත්නම් ක්‍රියාකාරකමක එක පැත්තක් විතරයි දකින්නේ. ඒ එක පැත්තක් විතරක් දැකගෙන යන එකේ හානිය තමයි ඔහොම ඔහොම ගිහිල්ලා මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවට අපි තීරණය කරනවා අපි මෙච්චර විශ්වාස කරගෙන හිටියේ, අපි මෙහෙම කටයුතු කළා, මීට පස්සේ නම් එක එක්කවත් විශ්වාස කරන්න හොඳ නැහැ, මුන් ඔක්කොම එකයි කියලා අන්න එහෙම නිගමනයකට අන්තිමට එනවා. එතකොට මුලින් සියල්ලම විශ්වාස කළා, සියල්ලම පිළිගත්තා, අවසානයේ කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ, කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ කියන මට්ටමට අපේ මනස කඩා වැටෙනවා. එහෙම කඩා වැටුනන් පස්සේ ඒ මනුස්සයර සමාජයත් එක්කලා ජීවත් වෙන්න පහසු නැහැ. එතකොට ඇයි මේ අර්බුදය සිද්ධ වෙන්නේ? අපි ජීවිතේ එක පැත්තක් විතරක් දැකගෙන එකාන්තයකින් ජීවිතය දකින්නට පුරුදු වෙච්ච නිසා ලෝකයේ හැබෑව දැක්කේ නැහැ. ඊළඟට පුද්ගලය ගැන නිරන්තරයෙන් අඩුපාඩුම දකින්න ගියාම මොකද වෙන්නේ? අඩුපාඩුම දකින්න ගියන් පස්සේ ඒවම අවස්සනෝ, ඒවම හොයනෝ, ඒව ගැනම කල්පනා කරනෝ, අවසානයේ තමන්ට නොදැනීම තමන්ගේ මනස නිරන්තරයෙන් පවතින්නේ කුණුගොඩේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න නිරන්තරයෙන් ඒ විදිහට පරවජ්ජානු පස්සෙස්ස නිච්ඡං උජ්ජාන සංයනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛ. අනුන්ගේ අඩුපාඩුම නම් දකින්නේ, ඒ අඩුපාඩු දැක දැක නිරන්තරයෙන් මනස විනාශ කරගන්න පුද්ගලයක් නිවනින් ගොඩාක් ඈතට යනවා. ඒ තනත්තාගේ ආශ්‍රව ධර්ම වැඩෙනවා, කෙලස් ධර්ම වැඩෙනවා. ඒ නිසා අඩුපාඩුම දකිනවා කියන තැනට ගියන් පස්සේ ඒ පුද්ගලයා කවදාවත් ලෝකේ හොඳක් දකින්නේ නැහැ. හැමතිස්සෙම දුබල පැත්තමයි දකින්නේ. දැන් මේ දෙකම අන්ත දෙකක්. ඔය දෙකෙන්ම ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඔය දෙකෙන්ම අපි ලෝකය නිවැරදිව දකින්නේ නැහැ. නිවැරදිව දකින්න නම් අපට පුළුවන් වෙන්න ඕන හොඳ හොඳ හැටියට දකින්න ඕන, නරක නරක හැටියට දකින්න ඕන. හොඳ ගැන කතා කරන, හොඳ ගැන දකින අතර මේක ඇස්සේ තියෙන නරක දකින්න පුළුවන් වෙන්න. නරක ගැන කතා කරන අතරම නරක දකින අතරම ඒක ඇතුලේ තියෙන හොඳ ගැන දකින්න පුළුවන් වෙන්න. එතකොට මේවා දකිනවා කියන එකයි දැකලා ප්‍රතික්‍රියා දක්වනවා කියන එකයි තව කාරණේ. කෙනෙකුගේ වරද දකිනවා, දැකලා හිත නරක් කරගන්නවා කියන එක වෙනම කාරණේ. වැරදි දැක්කහම අපේ හිත නරක් වෙන නිසා අපි තීරණය කරනවා වැරදි හොයන්න එපා. දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? හැඟීම පාලනය කරගන්න බැරි නිසා අත්‍යවශ්‍ය දෙයක් අපි අතහැරලා දානවා. දැන් වැරදි දකින්නට ගියන් පස්සේ අපිට හිත නරක් වෙනවා. එතකොට හිත නරක් වෙනවා කියන එකයි වැරදි දකින්නවා කියන එකයි කරුණු දෙකක්. වැරදි දකින්නවා කියන එක අවශ්‍ය කාරණයක්. ඒක ලෝකයේ සමබරව දකින්න අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ඒකෙන් හිත නරක් කරගන්නවා කියන එක තමන්ගේ දුර්වලකම. දැන් මේ හැඟීම පාලනය කරගන්න බැරි වෙනකොට අත්‍යවශ්‍ය කාරණෙත් අපි අතහැරලා දානවා. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කාරණයට කියලා යොමු වෙලා අපි හැඟීමට වහල් වෙනවා. ඒ හැම තැනකදීම අපිට මේ දෙපැත්ත බේරගන්න වෙනවා. අපේ මනස වෙනම පාලනය කරගන්න ඕන හැඟීම් බර නොවි. හැබැයි ලෝකේ ලෝකේ හැටියට දකින්න ඕන, වරද වරද හැටියට දකින්න ඕන, ගුණේ ගුණේ හැටියට දකින්න ඕන. ගුණේ අගය කරන්න ඕන තන අගය කරන්න ඕන, වරදට චෝදනා කරන්න ඕන තන චෝදනා කරන්න ඕන. සර්ව සුභවාදීව ලෝකේ දිහා බලලත් පුළුවන්කමක් නැහැ, සර්ව අසුභවාදීව ලෝකේ දිහා බලලා පුළුවන්කමකුත් නැහැ. මේවා නොදක ලෝකයේ තුල පවතින්නට පුළුවන් කමකුත් නැහැ. ඒව දැකලා හැංගීම් බර වෙලා ලෝකයේ තුල ජීවත් වෙන්නටත් බෑ.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම තැනකදීම අපට වරදින්නට පුළුවන්. ඒ වරදින තැන මොකක් නිසාද වැරදුනේ? හොඳ දකින්න ගිහින්ද වැරදුනේ? නරක දකින්න ගිහින්ද වැරදුනේ? ඒ හොඳ නරක දැකලා ඒවට ප්‍රතික්‍රියා දක්වන්න ගිහින්ද වැරදුනේ? එහෙම නැත්නම් හොඳ නරක දැකලා ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න ගිහින්ද වැරදුනේ? ඔය හැම තැනකම වරදින්නට පුළුවන්. ඒ හැම තැනකම වරදින හැටි හඳුනගත්තන් පස්සේ තමයි ඉන් ඔබට අපට නැගී හිටින්නට පුළුවන් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුට වරද හැටියට දැකලා එතනින් නැගී සිටින්නට ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් නම්, එයම අත්දැකීමක් කරගන්නට පුළුවන් නම් නැවත ඒ වරද සිද්ධ වෙන්නේ නැහැ. එතකොට වරද අත්දැකීමක් කරගන්නවා කියන එකේ තේරුම මොකක්ද? දැන් සමහර කෙනෙකුගේ ජීවිතවල මුළු ජීවිත කාලෙම අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා, වැරදි සිද්ධ වෙලා තියෙනවා, දුක් විඳලා තියෙනවා, අලාභ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කවදාවත් සැකසිච්ච තැනක් නැහැ. වැඩුණු තැනක් නැහැ. ඊට ඊළඟ පියවරකට ගිය අවස්ථාවක් නැහැ. හැමදාම එකම රූලෙ තමයි මුළු ජීවිත කාලෙම ගිහිල්ලා තියෙන්නේ අර ඔක්කොම ප්‍රශ්න ටිකත් එක්කලා. ඒ මොකක් නිසාද? සිදුවීම් හැටියට දේවල් සිද්ධ වෙලා තියෙනවා. ජීවිතයේ දේවල් වලට මුහුණ දීලා තියෙනවා, අත්දැකීමක් කරගන්නේ. එහෙනම් අත්දැකීමක් කරගන්නවා කියන එකේ තේරුම වැරදුනේ කොහොමද? හේතු මොනවද? වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියන මේ චතුරාර්ය සත්‍ය න්‍යාය මත අපි ඒකට යම්කිසි විසඳුමක් හොයන්න. ඒ විසඳුම හොයනකොට අපි අර හිටියට වඩා සංවර්ධනය වෙනවා. මානසික වශයෙන් ඒ සංවර්ධනයත් එක්කලා ඊළඟට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට අපි වෙනදා විදිහට නෙමෙයි ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඊට වඩා බොහොම තියුණු විදිහට. එතකොට මේ විදිහට විටින් විට මුළු ජීවිත කාලෙම වැඩෙනකොට අපි කියනවා ඒතනත්ත හොඳ පරිණත පුද්ගලෙ, ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. අත්දැකීම් කියලා කියන්නෙම වැඩිලා තියෙන්නට ඕනේ. ඒ කාරණේ වටහාගෙන එතකොට අපි දන්නවා අපි ඔක මූණ දීලා තියෙනවා, අපි ඕන තරම් ওই වගේ අවස්ථාවලට මූණ දීලා තියෙනවා කියලා කිව්වට ඒ මූණ දීමේ මොකුත් වෙනසක් වෙලා නැත්තම්, ඒ මූණ දීමේ මොකුත්ම වැඩිලා නැත්තම් ඒ පුද්ගලයා පරිණත පුද්ගලයෙක් හැටියට, අත්දැකීම් බහුල කෙනෙක් හැටියට කියන්න බෑ. ජීවිතේ ගොඩක් දුක් විඳපු කෙනෙක් කියලා නම් කියන්න පුළුවන්. තොර දුක් විඳිනවා කියන එක දහම අවබෝධ කරන්න කාරණයක් නෙමෙයි. එහෙමනම් ඉතින් ඔය ඉතියෝපියාව වගේ රටවල් වල ඉන්න මිනිස්සු දුක වටහාගෙන ඉක්මනින් නිවන් දකින්න නැත. එහෙම එකක් නැහැ. දුක් විඳයි කියලා මේක වැටහෙන්නේ නැහැ. ඒ පැමිණෙන කාරණා නැවත නැවත හේතුඵල වශයෙන් විශ්ලේෂණය කරමින් ප්‍රත්‍යක්ෂා නුවණින් එහි හේතු යුක්ත දකින්නට පුළුවන් වෙන ප්‍රමාණයටයි අපි ඒක අත්දැකීමක් කරගෙන ඉදිරියට වැඩෙන්නට සමත් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී දේශනා කරනවා, දුබලකම හැටියට දකින්නට පුළුවන් නම්, වැරදුණු තැන වැරදුණයි කියලා දකින්නට පුළුවන් නම්, ඒ කාරණේම එතනත්ත පඬිතෙක් වෙනවා. හැබැයි අන්‍ය දන්නා දේවල් වලින් ඒ වැරදුණු කාරණේ වසා දවන්නට උත්සාහ කරනවා නම්, දන්නා දෙයින් නොදන්නා දේ වහලා ඒ දිහා බලන්නට උත්සාහ කරනවා නම්, ඒ පඬිත මානී බව නිසාම එතනත්ත දුර්වලයෙක් බවට පත් වෙනවා, අනුවණෙක් බවට පත් වෙනවා, බාලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සමාජය තුළ දැන් හුඟක් වෙලාවට සමාජය දිහා බලනකොට මේ දුර්වලකමත් අපි දකිනවා. හුඟක් දෙනා තමන් එක ක්ෂේත්‍රයකින් පරිණත වෙලා තියෙනවා. නොදන්නම කාරණයක් ගැන සමහර විට පඬිතකම් කියවන්නට යනවා. එතකොට ඒක ගැන මොකුත්ම දන්නේ නැහැ. හැබැයි අර වෙනත් අංශයකින් පරිණතයි. ඒ පරිණත පැත්ත ගැන නෙමෙයි කතා කරන්නේ, වෙන පැත්තක් ගැන. දැන් රූපවාහිනියෙන් බැලුවෙන් පස්සේ ඉතිහාසය පිළිබඳවයි මහාචාර්ය කතා කරන්නේ ධර්මය ගැන. එතකොට සමහර විට දේශපාලනය ගැන ඒතනත්තා දීර්ඝ කාලයක් කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඇවිදින් කතා කරන්නේ මොනවා හරි කලාව හරි මොනවා හරි. එතකොට ප්‍රශ්න අහන්නෙත් ඒ වගේ. අන්තිමට අහනගෙන ඉන්න මිනිස්සුත් අනතුරේ, අර කියන්න යන මිනිස්සයත් අනතුරේ තමන්ගේ තත්වය නිකන් කෙලසගෙන සමාජයේ ඉදිරියේ අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන, දැන් සමහර වෙලාවට පිනම් ගොඩක් වෙලාවට කරන්නේ අපි නොදන්නා ක්ෂේත්‍රයක් ගැන හොත් මොනම් කියන්නේ මම නම් ඒක දන්නේ නැහැ, දන්න කෙනකින් අහගන්න. දැන් ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡා වලට එහෙම ගියන් පස්සේ මම මුලින්ම කියන දේ තමයි ධර්ම කරුණු පිළිබඳ ඕන දෙයක් අහන්න. හැබැයි ඉතිහාසය ගැන මගෙන් අහන්න එපා.
මොකද ඉතිහාසය ගැන මට ගොඩාක් මතක තියෙන කෙනෙක් නෙමෙයි, ගොඩාක් විචක්ෂණ කෙනෙක් නෙමෙයි. ඒ පිළිබඳව විසරදෙකින් ඒ කාරණා ධර්මකාරණයක් තියෙනවා නම් ඒක අහන්න, ඒක මගේ දැනුමත් එක්කලා මම පැහැදිලි කරලා දෙන්න. එතකොට සාහිත්‍ය පිළිබඳව අහනවා නම් ඒ සාහිත්‍ය පිළිබඳව විසරදෙකින් අහන්න. එතකොට ඒ සියල්ල පිළිබඳව දැන් ධර්ම කතා කරන්නට ගියන් පස්සේ ඇතම් කෙනෙක් දහම් කරුණු හැටියට අහන්නේ ඉතිහාස කරුණු. සමහර කෙනෙක් අහන්නේ සාහිත්‍ය කරුණු. සමහර කෙනෙක් අහන්නේ සංස්කෘතිය පිළිබඳව කරුණු. එතකොට මේ හැම එකක්ම අපට ධර්මයේ තුලින් විග්‍රහ කරන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ඉතිහාස කාරණේ ඉතිහාස කරුණක් හැටියට දැනගන්නවා නම් ඒක ඒ පිළිබඳව විශාරදයෙන් අහගන්න ඕන. ඒක ධර්ම කාරණයක් හැටියට දකිනවා නම් අපට ඒක ඇත්ත නැත් අධ්‍යයනය කරන්න බෑ. අපට ඊට පස්සේ ඒකේ තියෙන ධර්මතාවයයි මතු කරන්න. දැන් අර මම කිව්වේ දැන් අරහාමුදුරුව ගිනි තියාගෙන අපවත් වුණාට පස්සේ දැන් ඔය පිළිබඳව සංස්කෘතික කාරණයක් හැටියට එහෙම නැත්නම් ඉතිහාසයත් එක්කලා සංසන්දනය කරලා දේශපාලනයත් එක්කලා සංසන්දනය කරලා එක එක පැතිවලින් කෙනෙකුට මේක දකින්න පුළුවන්. ධර්මානුකූලව යම් කිසි කෙනෙක් දකිනවා නම් අපට දකින්නට තියෙන හොඳම පැත්ත තමයි සිදුවෙච්ච දේ වෙනස් කරන්නට බැරි නම් ඒ සිදුවුණු සිද්ධිය සමාජ සුභ සාධනයේ සඳහා අපි කොහොමද භාවිතා කරන්නේ. ඒතර ඒ සිද්ධිය පදනම් කරගෙන අපට පුළුවන් නම් ගවඝාතනයෙන් වළක්වන්නට යම් කිසි ජන මතයක් ගොඩනගන්නට, අවිහිංසාව සඳහා යම් ජන මතයක් ගොඩනගන්නට පුළුවන්, ඒක වැදගත් වෙනවා. එතකොට ඒ කාරණේ පදනම් කරගෙන අන්‍යාගමීකරණයෙන් වළක්වන්නට යම්කිසි නීති සම්පාදනය කරන්න, රජය දැනුවත් කරන්න, බලපෑම් කරන්න පුළුවන්, ඒක වටිනවා. හැබැයි ඉතින් එහෙම කරනව වෙනුවට අර විදිහින් ගැටි ගැටි මතවාද පළ කිරීම එතරම් තේරුමක් නැහැ. ඒකෙන් අගාධයට යන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී දේශනා කරන්නේ වැරදුණු තැන, පැටළුණු තැන, නොහැකි වුණු තැන, ගැටලු සහිත වුණු තැන හරියට දකින්න පුළුවන් නම් ඒ කාරණේ මේ පුද්ගලයා ඥානවන්තෙක් වෙනවා. ඒ ඥානවන්ත භාවයෙන් නිසා අපට එතනින් නැගී සිටින්න පුළුවන්. දැන් අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරමින් හිටිය කාරණේ තේරුම් ගත්ත, වටහා ගත්ත, නැගී හිටියා. එතකොට තව සමහර අය ජීවිත කාලෙම මත්පැන් බිබී ඉන්නෝ, ඒ වරද තේරුම් ගන්නවා, එතනින් නැගී හිටිනවා. තව සමහරු ගණිකාවන් හැටියට මුළු ජීවිත කාලයම දුරාචාරයට යෙදී ඉන්නෝ, කාරණේ වටහා ගන්නවා, එතනින් නැගී සිටිනෝ, අරහත්වයට පැමිණෙනවා. මෙහෙම ඕනම කෙනෙකුට ඉන්න තැනින් වරද දැකපු ගමන් එතනින් නැගිටින්න පුළුවන්. ඒ නැගිටීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ වැරද්දක් සිද්ධ වුණාද නැද්ද කියන එක නෙමෙයි, ඒ වරද කොතරම් දුරට වටහා ගත්තද කියන කාරණේයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවල වැරදි අවම කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වැරදි අවම කරන්නේ අපි අනුන්ගෙන් අහලා දේවල් වලට අත ගහන්නේ නැතුව, අපෝයෝකට අත ගැහුවොත් නම් වැරදින්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඒ නිසා ඔකට අත ගහන්න ඕනේ නැහැ කියලා නිකන් ඈත තියාම බේරිලා ඉඳලා නම් අපි වැරදි වලින් නිදහස් වෙලා ඉන්නේ. ඒත නැත්තා ඕන මොහොතක විනාශයට පත් වෙන්න පුළුවන්. මොකද ඒක මොකක් ගැන අත්දැකීමක් නැති නිසා. ද මේකෙන් අදහස් ගන්න වැරදි කරලා බලන්න කියන එක නෙමෙයි. එතකොට අපි වැරදි කරලා බලන්නට ඉදිරිපත් වෙනවයි කියන එක එතරම් ඥානවන්ත කතාවක් නෙමෙයි. අපි කරගෙන යන කටයුතු වලදී, අපේ දෛනික ජීවිතයේදී අපට වගකීම්, යුතුයකම්, අවශ්‍යතාවයන් මේවා මතුවෙනකොට අපට දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ සිදු වෙන තැන්වලදී කොහොමද අඩුපාඩු සිද්ධ වෙන්නේ? එතනින් අපි කොහොමද නැගී සිටින්නේ? එතකොට ජීවිතේ හැම දෙයක්ම මේ භවයේම අත්දකින්න ඕනේ කියලා නියමයක් නැහැ. සසර ගමනේ කවදක හරි ඒ අත්දැකීම අපට තියෙනවා නම් මේ ජීවිතේ අමුතුවෙන් ඒ අත්දැකීම නොලැබුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි පැවිදි වුණේ අවුරුදු 14දී. අවුරුදු 14 කියලා කියන්නේ ගිහි ජීවිතය ගැන පරිණත දැනුමක් ඇති වෙන කාලයක් නෙමෙයිනේ. නමුත් පුද්ගලිකව මම විශ්වාස කරනවා මට ඒ පිළිබඳව ලොකු ගැටලුවක්, ලොකු අරබුදයක්, ලොකු අඩුවක් මගේ ජීවිතේ මට මේ දහම් මඟ තුල එතරම් පෙනෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා සසර ගමනේ බොහෝ කාලයක් ඒ ගිහි ජීවිතයක් තුල ලබන්නට ඕන අත්දැකීම් ටික ලබමින්, ඒ තුල හෙම්බත් වෙමින්, ඒ පිළිබඳව පරිණත වීමේ අත්දැකීම් ලැබලා ඇති. එහෙම නොවුනනම් ආපහු ගිහි ජීවිතය ගැන යම් යම් කල්පනාවන් ඇති වෙන්නට පටන් ගන්නෝ,
මීට වඩා හොඳ ආරහෙම් වුණා නම් එහෙම වුණා නම් කියලා ආපහු මහානකමේ හිටියට අනිත් පැත්ත බලාගෙන තමයි ඉන්නේ. දැන් එහෙම පැවිද්ද අපිට ඕන තරම් මුණ ගැහෙනවනේ. මහාන වෙලා ඉන්නවා. හැබැයි ගිහි ජීවිතේ පැත්ත බලාගෙන තමයි ඉන්නේ. ඒ පැත්ත ගැන හූල්ල තමයි ඉන්නේ. ඒ මොකද ඒ අත්දැකීමෙන් පරිණත වෙලා නැහැ. පරිණත වෙලා නැතුව මෙතනට ආපු ගමන් මෙතන ඉඳන් එහෙ බලාගෙන ඉන්නේ. එතකොට මහානකම කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් ගිහි ජීවිතේ ඉඳගෙන එතන කම්කටොළු වෙනකොට මහානකම දිහා බලාගෙන ඉන්නවා. අනේ මහාන වුණා නම් මේ ප්‍රශ්න නැහැ නේද? එතකොට මේ හැමතිස්සෙම එතනින් පැනලා දුවන්න මග හරින්න උත්සාහ කරන්නේ හැබෑවට සිහිනුවණින් ලෝකේ දකින්නට සමත් නොවන නිසා. ඒ නිසා මේ ජීවිතේ හරි මතු සසරේ හරි අපිට යමක් පිළිබඳව අත්දැකීම් තියෙනවා නම් තමයි අපි හරියටම ඒකෙන් නැගී සිටින්නට සමත් වෙන්නේ. ඒතොර මේ ජීවිතේ කවදාවත් මත්පැන් බීලා නැති කෙනෙක් ඉතාම ශක්තිමත් වෙතනින් රැකී සිටින්නට පුළුවන්. සසර ගමනේ අත්දැකීම් ලැබලා ඒකේ දෝෂය ආදීනවේ හරියට තේරුම් අරගන්න. හැබැයි සමහර කෙනෙක් මේ ජීවිතේ කවදාවත් මත්පැන් බීලත් නැහැ. හැබැයි වැලකිලත් ඉන්නෝ ඕන මොහොතක වරදට පොළඹන්න පුළුවන්. ඒ මොකක් නිසාද? සසරේ අත්දැකීම තේරුම් අරගෙන වරද බව තේරුම් අරගෙන සැකසෙලත් නැහැ. මේ ජීවිතේ එක අවබෝධ කරගෙනත් නැහැ. ඇබ්බැහියක් හැටියටයි රැකිලා තියෙන්නේ. ඒතර එහෙම වුණයි කියලා ඒතනත්තා සියලු කල්හි රැකේ කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. වරදට පෙළඹෙන්නේ කොහොමද, විනාශ වෙන්නේ කොහොමද කියන අත්දැකීම් ටික එතනත්තා සතුව නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් අපිට පැහැදිලි කරනවා යම්කිසි කෙනෙකුට වරදින්නට පුළුවන්, ගැටලු මතුවෙන්නට පුළුවන්, ඒ හැම දෙයක්ම නුවණින් තේරුම් අරගෙන අපිට චතුරාර්ය සත්‍ය න්‍යාය භාවිතා කරමින් ගැටලුව මොකක්ද, හේතුව මොකක්ද, වෙනස් කරන්නේ කොහොමද, නැගී සිටින්නේ කොහොමද කියන අත්දැකීම ලබන්න පුළුවන් නම් ඒ තුලින්ම පුද්ගලයෙක් ඥානවන්ත භාවයට පත් වෙනවා. එයින් මේ තැනැත්තා පණ්ඩිතයෙක් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් මේ කරුණු සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතයේ සිදුවෙන සෑම සිදුවීමක්ම ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ තුළ සිදුවෙන අඩුලුහුඩුකම් අත්දැකීම් හැටියට ඉදිරි ගමන වඩා ධාර්මික කරගන්නට, තමන්ගේ ජීවිතයේ යහපත් අභිමතාර්ථයන් සාධනය කරගන්නට ඒ හැම එකක්ම පාදක කර ගැනීම සඳහා සියලු දෙනාට ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.